මාතර ඉඳලාවේ මම මෝනේ ගැන මුලින් ටිකක් බය වෙලා හිටියේ. මොකද්ද මේ දේ කරන්නේ, මොකද්ද වෙන්නේ කියලා. ඇත්තම හිතේ ගොඩක් ලොකු ප්‍රශ්නත් එක්ක මම ජීවත් වුනේ. ඇත්තම දැන් මේ පැයකමාරෙන් ඉඳලා පස්සේ මට ඇත්තම හිතට ලොකු පිටයක් තියෙනවා. මම ඉඳපු තැනට වැඩිය ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් කියලා මම දැන් දන්නවා. මගේ හිතේ තිබුණ ඒ ප්‍රශ්න අමතක වෙලා ඒ දේවල් වලින් පස්සේ මට දැන් ඇත්තම අලුත් කෙනෙක් කියලා මම දැන් ආයි අර අලුතෙන් උපදනා වගේ කියලා මට හිතෙනවා. මට දැන් සැහැල්ලුවෙන් මගේ ජීවිතේ මේ කාලේ මට ගත කරන්න පුළුවන්. දැන් අර හිතේ තිබුණේ ප්‍රශ්න කිසියක් නැහැ මගේ. මම බොහොම සැහැල්ලුවෙන් අර අලුතෙන් උපදන අර සාමාන්‍ය අර අලුතෙන් උපදන ළමයෙක් වගේ සතුටෙන් ඉන්නවා. ඇත්තටම හරිම සන්තෝෂයි. දැක්කහම සමහරලාවට හිනාවක් නෑ, කතා කරන්න හිතෙන්නේ නෑ, තනියම ඉන්න හිතෙන්නේ. ඒ වගේ දේවල් දැන් අයින් වෙලා ඉතින් මම දැන් ඇත්තටම මට අර මං අකමැති දේවල් සමහර දේවල් මං දකින්නකොට මගේ හිතට තරහක් ආවා. අකමැති මගේ හිතේ අර පිරිසක් හිටියා, මං ඒ අය දකින්න අකමැති, කතා කරන්න අකමැති. ඉතින් එයාලා දැක්කහම මට ඒ තරහා තිබුණා. ඒ තරහා දැන් මගේ ඉතින් අයින් වුණා. ඉතින් මම එයාලට මෛත්‍රී කරනවා. ડોක්ටර් මට කියලා දුන්නා මේ අයට මේ අනුකම්පා කරන්න. මේ දේවල් මගේ හිතේ ප්‍රශ්නයක්. මම මගේ හිතේ දාගන්න නැතුව ඒ දේවල් ඉතින් අයින් කරගන්න කියලා. ඒ දේවල් මට වැඩක් නැහැ. ඔයා මේ ඉන්නේ මම. මට අනිත් අයගේ දේවල් වැඩක් නැහැ. මේ මම මගේ පාඩුවේ මම මගේ ජීවිතේ ඉස්සරහට හරි ගස්ස ගන්නවා. ලොකු රැකියාවක් කරන කෙනෙක් කොච්චර වැඩි හිටියක් වුණත් අපි කොයිතරම් බණ ඇහුවත් කොයිතරම් අවවාදාන ශාසන ඇහුවත් මේ කණෙන් ආලා මේ කණෙන් යනුනේ. නමුත් මේ වගේ හිතර වදින්නේ නැහැ නේද? නේ අපි ඕක දන්නවනේ කවුරුත්. හිතර ඇත්තරම දැනුණා. ඉතින් ගොඩක් ඇත්තරම හිතර මාර දෙයක් දැනුණා. මේ ලොකු වෙනසක් දැනුණා. ඒකනේ දැන් අපි කොහොම කිව්වට දැන් ආරම්භ කරනවා මෙහෙම කරන්න එපා කියලා කිව්වට කෙරෙනවනේ නේද? ඔව් හරි හරි. ඔව්. නමුත් මෙහෙම කරාට පස්සේ මේ මොහොනේ දින වෙනස තමයි. ඒකෙදී ඉස්සල උණු පොඩක් හොක්කෝ මහක් කරලා මහක් කරලා ගමන ඊට පස්සේ ඒක සුද්ධ වුණාට පස්සේ තමයි හරි දේවල් ගැන කියලා දෙන්නේ. බොහොම පොඩි දේවල් ටික ජීවිතයට එකතු කරගන්න තියෙනවා. නමුත් ඒක අර අර අවස්ථාවේ තමයි කියලා දෙන්නේ. නැතුව කියලා දින වැඩක් නැහැ. මොන කපරකම කරන්නේ මොනවා තමයි කියන්නේ. සෝවාන් කියන්නේ උතන සුද්ධයි. එතකොට හරි ඇඟත් සුවපත් වෙලා යනවා. මොහොන ප්‍රතිකාරය වටිනකම ඒක නේද? ඇත්තටම මොහොනේ කියන්නේ මේ අපි මුලින් හිතාගන්නේ මොහොනේ කිව්වහම නිකන් අර නිකන් අර අමුතු ලෝකයකට යනවා වගේ එහෙම දෙයක් නෙවෙයි. ඉතින් අපි මේ ඉන්න සාමාන්‍ය සත්‍යෙ ඉඳගෙන අපි අපේ හිතේ තියෙන ප්‍රශ්න ටික කියලා නේද? දැන් මේ සමහර දේවල් අපි කාටවත් කියන්න බෑනේ. දැන් මේවා යාළුවෙකුට කියන්නත් බෑ, නෑදෑයෙකුට කියන්නත් බෑ, කවුරුත් කිව්වට ඒකට සමහරට උත්තරයක් හම්බ වෙන්නේත් නෑ. නමුත් මේ වෙලාවේ අර මේ පොඩි වෙලා කියන්නේ පැය කමාරක් ඇතුළත ඉතින් අපි හැමදේම කියලා දාලා අපි ඉතින් අයින් කරගන්නවා. දැන් මේ හිතේ තියෙන කුණු කොට අයින් වුණා. ඒකනේ මටත් හිතාගන්න බෑ. ඔයා ආවේ වරුවගෙන වගේ. දැන් මාගේ මූණේ හිනාවක් තියෙනවා. අපේ විශ්වාසයෙන් මෙතෙන්ට ආවොත් අපිට මොන හරි දෙයක් ලැබෙනවා කියලා ලැබෙනවා. අනිවාර්යෙන් ඒ දේ ලැබෙනවා. ඉතින් මටත් ඒ දේ ලැබුණා. මම ඉතින් ගොඩක් සතුටින් සැහැල්ලෙන් දැන් ඉන්නවා. ඒක සන්තෝෂයි. මේ කමර දිසේ මිනිස්සු වෙනස් කරන්න පුළුවන් කියන එක සෙල්ලමක්ද? ඔව් අනිවාර්ය. කොච්චර මිනිස්සු දිනන සගන ධර්මයක් කරනවද? නිකම් මේ මිනිස්සු මැරලා කියලා පෙරේතය භූතය වෙලා යනවා. මොකද මේ නරක හිතවිලි නිසා මේ හිත ඔක්කොම ක්ලියර් කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ වුණා කියලා දුන්නේ ඔක තමයි ඇලීම ගැටීම වලින් කපන්න. මේ ඔයනික කටින් කිව්වට සමහරවට අමාරුයි කරගන්න. දැන් බුදුන් වහන්සේගේ ඉස්සරහා වුණත් මෝහණේ වෙලා වගේ තමයි මිනිස්සු බණ ඇහුවේ. හරියට අහපු මිනිහා ඔළුවට ගත්ත මිනිස්සු ඒ වළෑම රහතුණා කියන්නේ ඕක තමයි. ඒක නිසා තමන් හිතර ගත්තොත් තමන් මේ ඉගෙනගත්තු දේ දිකට ජීවිතයට එකතු කරගත්තොත් තමන්ගේ ජීවිතේ හරිම සාර්ථකයි, හරිම පිරිසිදු ගමනක් යන්න පුළුවන්. ඒකයි එක ප්‍රතිකාරාත්මක මෝහණයක් හිතරම ඇති. මේ මනුස්සයට ඒ කියලා දුන්නු දේන් හරිය මුගටයක් පළ කරා වගේ තමන්ගේ හිතෙන් මේ කියලා දුන්නු දේවල් ටික වතුර දාගත්තා වගේ ලොකු මුගගහක් හදාගෙන තමන්ගේ ජීවිතේට ගොඩ එන්න පුළුවන් නේද? අන්න ඒක මෝහන ප්‍රතිකාරින් හඳකම. ඔය එක එක මෝහන කර කර එක එක තැන් වල දවස් ගණන් යන්න ඕනේ නැහැ. එක මෝ මේ මම මේ ප්‍රතිකාරේ ලංකාවේ මම කරේ ප්‍රතිකාරාත්මක මෝහන කියන්නේ බය කවරක් තියෙනවා. ඒක හරිම සාර්ථකයි, සන්තෝෂයි. ඒව නේද? හරි ධන්නේ ගන්න. ඔව් ඇත්තටම ඉතින් මේ වෙන තැන් වලට යන්න නෑ. කෙලින්ම බය නැතුව මෙතෙන්ට එන්න. ඇවිල්ලා ඉතින් විශ්වාසින් දෙයක් කරගන්න පුළුවන්. මොකද මෙතෙන්ට එන්නේ හිතුනේ කොහමද? මමත් මේ YouTube එකෙන් දැක්කේ. මමත් හෙව්වා ඉතින් ගොඩක් කල්. මමත් මාස දෙකක් තුනක් විතර මමත් හොයලා බැලුවා. මේ try කරා. හම්බෙන් තමයි මම දැක්කේ. ඉතින් දැකලා මම ඊට පස්සේ ඒ දුණු videos ඔක්කොම දවස් 3ක් 4ක් 5ක් විතර මම දැන් එක දිගටම බැලුවා.
බලලා තමා මේ අදරමන් තීරණය කරේ මෙතෙන්ට ඇවිල්ලා මම මගේ ජීවිතේ හදා ගන්නවා කියලා. මම දැක්ක ඉතින් එහෙම කරගත්ත ගොඩක් අයගේ දේවල් දැක්කා. ඉතින් මමත් වෙනසක් මගේ ජීවිතේ ඇති කරගත්තා. ගොඩක් සතුටුයි. කෙනෙක් හදනවා කියනක හරි පිණක්. මමත් ඒ පිණ සතුට වෙනවා, භුක්ති විඳිනවා. ඔබ තමයි සතුට අපිට අවශ්‍ය වෙන්නේ. ඕකනේ අපිට අවශ්‍ය එකයි. ඒ වගේ මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ජීවිතය පිළිම පුරවගෙන හොඳ ගමනක් යන්න, පිරිසිදු ගමනක්. ඒකට තමයි මේ මොහොන ප්‍රතිකාරය උදව් වෙන්නේ. හොඳයි, එහෙනම් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුවපත් වේවා. ඔල් ද බෙස්ට්.